මුල අපි දැක්කා දියුණු රටවල මේ වගේ ජාතික ව්‍යසනයක් වෙනකොට මේ වගේ කරදරයක් වෙනකොට ඒ කොහොමද රටවල් හැසිරුණේ කියන ආකාරය අපි දැක්කා. ඒ වගේ අපේ අසල්වාසී රටවල් කොහොමද හැසිරුණේ කියන කාර්යය අපි දැක්කා. හැබැයි අපේ රටේ අවාසනාවකට අපට බැරි වුණා මෙවන් අපරාධයක් සිද්ධ වෙලත් මේ වෙලාවේ අපට මේක ජාතික ප්‍රශ්නයක් විදිහට අරගෙන රටක් විදිහට ඉදිරිපියර කොහොමද කරන්න කියන කාරණාව අපිට තාමත් මං හිතන්නේ එතනට එන්න බැරි වෙලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්ක මේ සිද්ධිය සිදු වුණාට පසුව අපි බොහෝ විට මේ වගකීම අපි බාර ගන්න නැතුව මේ වගකීම අපි වෙනත් කෙනෙක්ගේ කර්මයට පටවන්න මේ වග මේ සිද්ධ වෙච්ච එකේ බරපතලකම තේරුම් ගන්න නැතුව අපි ඇඟ බේර ගන්න උත්සාහයන් අපි දැක්කා. මොකද දෙපාර්ශ්වෙම සිද්ධ වෙලා තියෙන දෙපාර්ශ්වෙම සියලු පක්ෂවලින් මේක වෙලා තියෙනවා. හැබැයි මම දකිනවා අපි මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ජාතියෙන් සමාව ගත යුතුයි මේ පහුගිය කාලේ අපි හැසිරිච්ච ආකාරයට. මොකද මේක කාගේවත් පිටින් වගකීම තියන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒකට එකම දේ තමයි අද අපි විපක්ෂය ඉන්න වෙන්න පුළුවන්. අද ඔබතුමාලා ආණ්ඩු පක්ෂය ඉන්න වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා 1948 නිදහස ලැබීමෙන් පසුව වරින් වර තට්ටුමාරු ක්‍රමයට අපි ඔබතුමාලා මේ දේශපාලන පක්ෂ සියල්ලම ආණ්ඩු කරලා තියෙනවා. ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා තියෙනවා. ආණ්ඩුවේ පාර්ශ්වකාරයෝ වෙලා තියෙනවා. එහෙමනම් වරද කොතන තියෙන්නේ? අපි මේ රටේ ක්‍රමවේදයන් හැදුවේ නැති එකේ පාඩුව තමයි අද භුක්ති විඳින්නේ. ඇයි මම එහෙම කියන්නේ? අද අපි බුද්ධ්‍යංශය මේ සිද්ධිය සිදුවීමෙන් පසුව හැසිරිච්ච ආකාරය පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ආරක්ෂක අංශ ඒ හැසිරිච්ච ආකාරය පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරන අපි ගෞරව කරනවා. හැබැයි අපි අමතක කරන්න එපා ජාතික ආරක්ෂාව පිළිබඳව මේ රටේ තීන්දුව ගන්න ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒක නායකයා මත වෙනස් වෙන්න බෑ. අමාත්‍යවරයා මත වෙනස් වෙන්න පුළුවන් කමක් නෑ. එහෙමනම් ඒ ක්‍රමවේදය 1948 ඉඳන් පැවති ආණ්ඩු කරපු අපි ඒ ක්‍රමවේදයන් හදලා තිබුණාන් අද ජනාධිපතිතුමාට කියන්න වෙන්නේ මේක මට කිව්වේ නෑ කියලා. අගමැතිතුමාට කියන්න වෙන්නේ මේක මම කොටස්කාරයෙක් නෙමෙයි පංගුකාරයෙක් නෙමෙයි කියන එක. ඒ වගේම අපට ඇඟිල්ල දික් කරන්න වෙන්නේ නෑ කාටවත්. හැබැයි ආණ්ඩුවක් කරනකොට ඒ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව රට කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳව එක වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ වගේ තස්ත ක්‍රියාවක් පිළිබඳව අපට තොරතුරක් ලැබුණා නම් ඒ බුද්ධ්‍යංශ හැසිරෙන්න ඕනේ ආකාරය ක්‍රමවේදයක් මේ රටේ තියෙන්න ඕනේකම තියෙනවා. ඒක ආරක්ෂක අමාත්‍යවරයාට කිව්වද? එතුමා උපදෙසක් දුන්නද නැද්ද? එහෙමද අගමැතිවරයාට කිව්වද? පාර්ලිමේන්තුව දන්නවද? එහෙමද කැබිනට් එක දන්නවද? මේක නෙමෙයි වෙන්න ඕනේ. එහෙමනම් මං ඉල්ලීමක් කරනවා තියෙන ජනාධිපතිතුමාගෙන ආරක්ෂක අමාත්‍යවරයා විදියට අද ආරක්ෂක ලේකම්වරයා ගෙදර ගිහිල්ලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයා ගෙදර ගිහිල්ලා තියෙනවා. එහෙමනම් එතනින් පල්ලෙහාට ලියුම් ටික ගහලා විතරක් නිකන් හිටියට හරියන්නේ නැහැ. ඒ ලියුම් ටිකේ මොනවද ගත්ත ක්‍රියාමාර්ග? ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණාද? ඒ වගේම මේ බුද්ධ්‍යංශ තොරතුරු කොහොමද සමාජ ජාලා වෙබ් අඩි වලට ගියේ? කවුරු හරහාද මේ ගියේ? රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කොහෙන් හරි අපට එන ඔත්තුවක් වෙන්න පුළුවන්, අපට එන දැනුම් දීමක් වෙන්න පුළුවන්. මේක කොහොමද විනාඩි පහකින් සමාජ ජාලා වෙත යොමු වෙන්නේ? එහෙමනම් මේ බුද්ධ්‍යංශය පිළිබඳ වැඩපිළිවෙළක් අපි හදන්න ඕනේකම තියෙනවා.